මිනිසා සහ අශ්ව හිස දන්නවද මේ කැටේම තියෙන්නේ කොහෙද කියලා අනුරාධපුර ඉසුරුමුණි විහාරයේ ඉසුරුමුණි විහාරයට ඔයාලා ගිහින් තියෙනවා නම් ඔයාලා දැනටමත් දන්නවා එහි පහළ පොකුණට පිටිපස්සෙන් විශාල ගල් පර්වතයක් තියෙනවා කියලා ඉතින් බිම් මට්ටමේ ඉඳන් ඒ කියන්නේ පොකුණේ ඉඳන් අඩි 15ක් පමණ උසින් තමයි මේ මිනිසා සහ අශ්ව හිස කියන කැටේම නෙලා තියෙන්නේ මේ ශිල්ප ක්‍රමය වෙන්නේ අර්ධ උන්නත ශිල්ප ක්‍රමය. අශ්ව ශීර්ෂයක් වගේම මනුෂ්‍ය රූපයක් දක්වන මේ කැටය මේ ඉරියව් අනුව ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ ලක්ෂණ නිරූපණය කරනවා. මේක අඩි 2.5ක් පමණ උසකින් යුක්තයි. මේ පුද්ගලයා මහරජා ලීලා නම් ඉරියව්වෙන් තමයි වාඩි වෙලා ඉන්නේ. කඳ ඍජුව තියාගෙන වම් පාදයේ පොළොව මත තිකා කරලා දකුණු පාදයේ ඔසවා දනයිසෙන් නමා ඉඳගෙන ඉන්න ස්වරූපයක් තමයි මේ කැටයමෙන් නිරූපණය කරන්නේ. මේකෙදී වම් අත භූමිය ස්පර්ශ වෙන විදියට තියාගෙන ඉන්නවා දකුණු අත නිදහසේ දිගු කර තිබෙනවා. ඉතින් මේ දකුණු අතට ඉහලින් තමයි අශ්ව ශීර්ෂයත් නෙලා තියෙන්නේ. මෙම කැටයම ක්‍රිස්තු වර්ෂ 7 හෝ 8 වන සියවසට අයත් බව තමයි සැලකෙන්නේ. ඒ වගේම මේ සඳහා ඉන්දියා පල්ලව කලා නිර්මාණවල ආභාසය ලැබී ඇති බව තමයි වියතුන් නිගමනය කරන්නේ. ඉතින් මේ කැටයමෙන් ඇත්තටම නිරූපණය කරන්නේ මොකද්ද? උගතුන් මේ පිළිබඳ විවිධ මත ගොඩනගා තිබෙනවා. අපි කිහිපයක් මේ ඉදිරියට කතා කරමු. මාධ්‍යවේදී එඩ්වින් ආර්යදාස මහතාගේ විශ්වාසය අනුව මෙහි දැක්වෙන්නේ පණ්ඩුකාභය රජතුමාට එතුමාගේ මාමාවරු හා සටනට උපකාර කළ චේතයානම් වෙළඹ මිනිසා. කලා ඉතිහාසඥයෙකු වූ ආනන්ද කුමාරස්වාමිගේ අදහස අනුව මෙහි දැක්වෙන්නේ හින්ද දේව කතාවල එන කපිල නම් ඉෂුවරයා ඔහුගේ අශ්වයා සමග සිටින ආකාරයයි. හැබැයි සෙනරත් පරණවිතාන මහතාට අනුව අශ්ව හිසින් දැක්වෙන්නේ ගින්නට අධිපති අග්නි දෙවියන්. ඒ වගේම මිනිස් රූපයෙන් දැක්වෙන්නේ වර්ෂාවට අධිපති පර්ජාන්‍ය දෙවියන්. මේක තමයි බොහෝ දෙනෙක් පිළිගත්ත මතය. එතුමාට අනුව මනුෂ්‍ය රූපය ඇස් කෙලින්ම යොමු වෙලා තියෙන්නේ විහාරයේ පූර්ව දිශාවේ තියෙන කෙත්වත දෙසට. ඒ වගේම එතුමා පවසන්නේ මනුෂ්‍ය රුවේ හිසේ ඇති ශීර්ෂාවරණය ශීර්ෂාවරණයක් නොව ජටාහර නම් හිසකේ විලාසිතාවක් බවයි. මීට අමතරව මිනිස් රූපයේ කුණ්ඩලාභරණ පළඳා ඇති බවක්ද අත්තල සහ පාදවල ආභරණ පළඳා සිටින ආකාරයද නිරූපණය කරනවා. මේ ආභරණ ගැන සලකා බලනකොට අතීත ජනයාතල පැවති ආභරණ භාවිතය පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් සඳහන් කළ පරිදි මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව මෙහි දක්වන්නේ අශ්ව හිසින් ගින්නට අධිපති අග්නි දෙවියනොත් මිනිස්රුවෙන් වර්ෂාවට අධිපති පර්ෂාණ දෙවියනොත්. ඉතින් මේ අනුව අතීතයේ පැවති ඇදහිලි සහ විශ්වාස ගැන හොඳ තහවුරුවක් මේ නෙලා ඇති කැටයම තුලින් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙම කැටයම සම්බන්ධයෙන් චිත්‍ර කලාව සාමාන්‍ය පෙළ විභාගයේදී අස ඇති ප්‍රශ්න කිහිපයක් අපි මින් ඉදිරියට සාකච්ඡා කරමු. මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු සවිස්තරාත්මකව මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්කම ඔයාලත් උත්සාහ කරන්න නිවැරදි පිළිතුරු කුමක්ද කියලා අනුමාන කරන්න. මේ තියෙන්නේ 2015 සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රශ්න කිහිපයක්. අංක 1-5 දක්වා මෙම ඡායාරූපය ඇසුරු කරගෙන හිස්තැන් පුරවන්න. ඉතින් මේ ඡායාරූපය බැලුව බැල්මට අපිට දැන් අඳුර ගන්න පුළුවන්. මේ තියෙන්නේ මිනිසා සහ අශ්ව හිස. ප්‍රශ්න අංක 1. මෙය හිස්තැනක් හි පිහිටි ගලේ නෙලා ඇති කැටයමකි. ඉතින් මේ ප්‍රශ්නෙන් ඕන් අහන්නේ මේ කැටයම තියෙන්නේ කොහෙද කියන එක. මේ වීඩියෝ එක ආරම්භයේදීම මම ඒ ගැන ඔයාලට කිව්වා. මේක තියෙන්නේ අනුරාධපුර ඉසුරුමුණි විහාරයේ. ඉතින් ඒ අනුව මේ වාක්‍ය සම්පූර්ණ කරන්න බලන් මේ විදියට. මෙය ඉසුරුමුණි විහාරයේ පිහිටි ගලෙන් නෙලා ඇති කැටයමකි. ප්‍රශ්න අංක 2. මෙම කැටයම හිස්තැනක් යනුවෙන් හැඳින්වේ. ඉතින් මේ ප්‍රශ්නෙන් ඕන් බලාපොරොත්තු වෙන පිළිතුර වෙන්නේ මොකක්ද මේ කැටයම කියන එක. ඉතින් අපි ඒක දැනටමත් දන්නවා මිනිසා සහ අශ්ව හිස.
ඉතින් ඒ අනුව මෙම කැටයම මිනිසා සහ අශ්ව හිස යනුවෙන් හැඳින්වේ. ප්‍රශ්න අංක 3 මෙය හිස් තැනක් ශිල්ප ක්‍රමය අනුව නෙලා ඇත. සාමාන්‍යයෙන් කැටයම් නිර්මාණය කිරීමේදී අල්ප උන්නත, අර්ධ උන්නත සහ පූර්ණ උන්නත යනුවෙන් ආකාර තුනක් තියෙනවා. ඉතින් මේ කැටයම අයත් වෙන්නේ අර්ධ උන්නත ශිල්ප ක්‍රමයට. ඒ අනුව මේ ප්‍රශ්නයේ ඇති අස ඇති වාක්‍ය අපිට සම්පූර්ණ කරන්න පුළුවන් මෙය අර්ධ උන්නත ශිල්ප ක්‍රමය අනුව නෙලා ඇත කියලා. ප්‍රශ්න අංක 4 මෙහි මානව රුවෙන් හිස් තැනක් නිරූපණය වෙතයි සැලකේ. නිරූපණය වෙතයි කියන වාක්‍ය ඛණ්ඩයෙන් අපිට අදහසක් ගන්න පුළුවන් මේකල්ල මේ අහලා තියෙන්නේ මොකක් හරි නිගමනයක් ගැන. අපි කලින් කතා කරා එක් එක් ඉතිහාසඥයන් පළ කරලා තිබුණු නිගමන ගැන. ඉතින් ඒකෙනොත් මම ඔයාලට කිව්ව මතක ඇති මහාචාර්ය සෙන්රත් පරණවිතානයන් ඉදිරිපත් කරා වූ මතවාදය තමයි වඩාත් පිළිකත් මතය වෙන්නේ කියලා. ඉතින් ඔහුට අනුව අශ්ව හිසෙන් ගින්නට අධිපති අග්නි දෙවියනොත් මිනිස් රුවෙන් වර්ෂාවට අධිපති පර්ශාණ දෙවියනොත් සංකේතවත් කරනවා. ඉතින් ඒ අනුව මේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ මානව රුවෙන් නිරූපණය වෙන්නේ මොකද්ද කියලා. ඉතින් පිළිතුර වෙන්නේ පර්ශාණ දෙවියන්. ඒ අනුව අපිට වාක්‍ය මෙහෙම සම්පූර්ණ කරන්න පුළුවන්. මෙහි මානව රුවෙන් වර්ෂාවට අධිපති පර්ශාණ දෙවියන් නිරූපණය වෙතයි සැලකේ. අවසාන ප්‍රශ්නය මෙම කැටයම සඳහා ඉන්දීය හිස් තැනක් කලා නිර්මාණවල ආභාසය ලැබී ඇතැයි සැලකේ. ඉතින් මෙම කැටයම නිර්මාණය කිරීමේදී ආභාස කරගෙන තියෙන්නේ ඉන්දීය පල්ලව කලා නිර්මාණවල ආභාසය. ඉතින් ඒ අනුව අපිට වාක්‍ය මේ විදියට සම්පූර්ණ කරන්න පුළුවන්. මෙම කැටයම සඳහා ඉන්දීය පල්ලව කලා නිර්මාණවල ආභාසය ලැබී ඇතැයි සැලකේ. ඉතින් මේ දේවල් තමයි මේ කැටයම සම්බන්ධයෙන් ආලා වැදගත් වශයෙන්ම දැනගත යුතු කරුණු. ඉතින් එහෙනම් අපි ආයෙත් හමුවෙමු මේ වගේම වීඩියෝ එකකින්. එතකන් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.